පැවිදි ජීවිතේ ඉන්නවට වැඩිය ඒ ගිහි ජීවිතේ තුල මේ බුදුරජාණන් වහන්සේ ගොඩක් වාසි දීලා තියෙනවා. තේරෙනවද? දැන් පැවිදි ජීවිතේ ඉන්නවට වැඩිය දැන් බුදුරජාණන් වහන්සේ මහත්වෝ අපි ධර්මයේ සංදික්කිර ගුණයක් ගැන කියනවනේ අපි ධර්මයේ ගුණ කතා කරන ඕනේ. ධර්මයේ සංදික්කිර භාවය කියන්නේ ධර්මයේ මේ ජීවිතේම අපිට අවබෝධ කරගන්නත් පුළුවන් දකින්නත් පුළුවන්. ධර්මයේ දකින්නවායි කියලා කියන්නේ මහත්වෝ සතර අපායන් මිදෙනවා කියන එකයි. ධර්මයේ දැකීම ධර්මයේ අවබෝධයක් කියන එක නිකන් හසේ පොළවල් වගේ දුරස් දෙයක්. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ සතර අපායන් මිදෙනවා කියන එක. ධර්මයේ අවබෝධ කරගන්නවා කියන්නේ ආ චතුරාර්ය සත්‍ය ධර්මතාවයන් අවබෝධ කරගෙන අරිහත් භාවය ලබා ගන්නවා. ඒකෝර මහත්වෝ ධර්මයේ දැකීම කියන තැන ධර්මයේ අවබෝධය කියන තැන මහා විශාල පරතරයක් තියෙනවා. ඒකෝර ධර්මයේ දකින්න කෙනා තමයි නිවන මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනා. ඒක හොඳට හිතන්නවා. අපි ධර්මයේ දකින්නේ නැතුව ඒ කියන්නේ සතර අපායෙන් මිදෙච්ච නැත්නම් අපි මිදින නැත්නම් තාම සතර අපායෙන් මිදුණායි කියන තැනට කියන තැනටම නම තමයි සෝවාන් ඵලය කියන්නේ. දැන් සෝවාන් ඵලය කියන වචනේ අපි වැඩි පාවිච්චි කරන්නේ මොකද මේ වටේ තියෙන්නේ කියලා. එන්නේ සතර අපායෙන් මිදෙනවා කියන්නේ. ඒ සතර අපායෙන් මිදුණ කෙනා සමනයි මහත් නිවන් මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනා. ඉතකන් අපි තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. තේරෙනවද? මුලින්ම සතර අපායෙන් මිදෙන්න ඕනේ කඩේම අපි දැනගන්න ඕනේ. ඒ කඩේම දැනගත්තට පස්සේ තමයි අපි නිවන් මාර්ගයට අවතීර්ණ වෙච්ච භාවයට පත් වෙන්නේ. ඒකට මාත්‍යෝ ගිහි ජීවිතේ ඉන්න අයට බුදුරජාණන් වහන්සේ හැඳලාම අර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අර මුල් කාලවකවානේ උන්වහන්සේත් එක්කම කල්ප ගණන් පෙරුම් පුරාගෙන ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ආපු පිණිසම පහළ වුණේ. ඉතින් ඒ අය අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේට කිසිම වෙහෙසක් ගන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. හරිවත් බව අවබෝධ කරලා දෙන්න. මොකද ඒගොල්ලෝ එක ගාථාවක් දෙකක් කියද්දිම මාර්ගය කියලා දෙද්දින ඒගොල්ලෝ ඒ අවබෝධයන් ලැබුවා. නමුත් පසුකාලීන ලෝතුරා බුදුරජාණන් වහන්සේ හුඟාස්ම උත්සාහ ගත්තේ මේ සත්‍යයට සතර අපායෙන් මිදෙන්න ඕනේ කියන තැන කියලා දෙන්න. ඒකට සතර අපායෙන් මිදෙන්න ඕනේ කියලා ගැන කියන්නේ මහත්වය සතර අපාය කියන්නේ අප්‍රමාණ දුකෙන් පිරිච්ච තැනක් නෙවෙයි. දෙවිත ලෝකේ, අතුරු ලෝකේ, නිරේ තිරසන් ලෝකේ කියන මෙන්න මේ සතර අපාය යමෙක් වැටුණොත් කල්ප ගණන් මමත් මාත්මයත් හැමෝම මෙලයි කල්ප ගණන් දුක් විඳලා ආපු පිරිසක් නෙවෙයි. අද වුණ සතර අපාය දිහා බැලුවොත් මේ තිරසන් සතෙක් ගියොත් මේ හරකෙක් බල්ලෙක් ඔය වඳුරෙක් මොකාද දැක්කත් මහත්වය ඒගොල්ලෝ නැවත කවදාකවත් කල්ප ගණනකින් ගොඩේ නෙමෙයි. ඒගොල්ලෝ මේ ප්‍රමාදී භාවයට පත් වෙලා තියෙන්නේ. ජීවිත මනුෂ්‍ය ජීවිත ගත කරලා මේ මනුෂ්‍ය ජීවිතයේදී ඒගොල්ලෝ සීලයක් සමාදන් වුණේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගත්තේ නැහැ. මරණ වෙලාවේ හිතන්න දෙයක් තිබුණේ නැහැ, අරන් යන්න දෙයක් තිබුණේ නැහැ, සැප පිණිස හේතුන දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් කල්ප ගණන් වැටිලා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අද පහළුණත් සාහසය ඒගොල්ලන්ට ඇති වැඩක් නැහැ. නේද? ඒකේ ප්‍රමාද භාවයට පත් වෙනවා කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සතර අපායෙන් පිටර කිරීම උදෙසා තමයි ගිහියයිට ධර්මයේ දේශනා කරලා තියෙනවා කියලා. ගිහියයි දේශනා කරලා. එතකොට දැන් විසාකාව ගත්තා, අනිත්‍ය සිතුමා ගත්තා, ඒතර නකුල මාතා නකුල පියා ඔය කණ්ඩායම් සියල්ලම ගත්තත් මහත්මයෝ ඉහළ සෝවාන් ඵලයට පත් වෙච්ච අය. තේරෙනවද? ඒගොල්ලන්ට ඒ සෝවාන් ඵලයෙන් ඉක්මවා යන්න කියලා කොතරම්වත් බුදුරජාණන් වහන්සේ බලපෑවේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා මේගොල්ලෝ තව තව කාමාශාවන් මේගොල්ලෝ තුල තියෙනවා කියලා. සෝවාන් ඵලයට පත් වුණා පත් වෙච්ච කෙනා තුන කාම රාග පටිග කියන තුනම තියෙනවා. තේරෙනවද? ඒතකොට මේ තුනම තියෙන නිසා මේගොල්ලෝ මේවා විඳින්න කැමති කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් මේගොල්ලෝ මෙතෙන්ට ඉන්න ස්වභාවය තුළ නැවත දුකට වැටෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා 아무ත වෙහෙසක් දැක්කම මේගොල්ලන්ට ඔබලා නිවන් අවබෝධ කරන්න පැත්තට යන්නේ කියලා. ඒ කියන්නේ මේ සෝවාන් ඵලයේ තුනම ඒ අය කටයුතු කරලා ගියා. ඒකෝට බුදුරජාණන් වහන්සේ දන්නා මේ අය නැවත කවදාකවත් දුකට වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ විශ්වාසය මත බුදුරජාණන් වහන්සේ ඉන්විහාට යමක් ඒගොල්ලන්ට කිව්වේ නැහැ. මොකද ඒ වගේ මහත්වෝ දිවි ජීවිතේ ගත කරන අයට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සතර අපායන් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මහත්මයා ඔය ජීවිතය ගත කරමින් ඉන්න අපිට කොහොමද මේ මාර්ගය යන්නේ කියලානේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන මහත්මයල මේ වෙනකන් සතර අපායන් මිදිලා නැත්තම් මම මේක කියන්න දන්නේ නැහැ. මිදිලා නැත්තම් මහත්මයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපායන් මිදෙන කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඉන් එහා දෙයක් කියන්නේ නැහැ. මොකද එතනින් පිටෙන්ට පත් වුණාට පස්සේ මහත්මයා සුරක්ෂිතයි. ආත්ම භාව හතක් ඇතුළතදී කවදා හෝ දවසක ඉන්න අවබෝධ කරගන්න සමාතේ ආත්ම භාවයක කල්ප ගන්න දිග වෙන්නත් පුළුවන්. තව අර සිටි බුදුරජාණන් වහන්සේලා වගේ දීට කල්ප ගානකට එහා පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශාසනවල සෝවාන් වෙච්ච දෙවිවරු තාම දිව්‍ය ලෝකෙ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා සමහරව.
මන්සේ කී බුදුරයන් වහන්සේගෙන් බණ ඇහුවා. ඒ වගේ ඒගොල්ලෝ කාලසගණන් තාම දිව්‍ය ලෝකවල ඉන්නවා. නමුත් කවදාකවත් ඒගොල්ලෝ නැවත සතර පායකට වැටෙන්නේ නැති නිසා ඒගොල්ලෝ සුරක්ෂිතයි. සැප විඳින්න ඉඳලා කවදා හෝ දවසක ඒගොල්ලෝ පිරිනිවන් යනවා. විතර මාර්ග ඵලවලට පත් වෙලා. ඒතර මහත්ය සෝවාන් ඵලයට පත් වීමේ මාර්ගය බුදුරයන් වහන්සේ බොහෝම පැහැදිලිව සරලව කියලා දීලා තියෙනවා. එතකොට එතනදි මහත්ය බුදුරයන් වහන්සේ පළවෙනිම කියන්නේ පෙරුවන් කෙරෙහි අතල සද්ධාව. එහෙනම් බුදුරයන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි අපි තුළ ඇති කර ගන්නා වූ අචල වූ සද්ධාව වයින්තේ කැඩෙන්නේ නැහැ. බිඳෙන්නේ නැහැ. මොනම අවස්ථාවකවත් පෙරුවන් ඉක්මවා අපි හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයමයි සංඝ රත්නයමයි අපිට තියෙන එකම සැනසෙල්ල එකම නිවීම කියන තැන අපි ඉන්න එකම විශ්වාසය කියන තැන ඉන්නවා. ජනේ කාරණේ සීලය ආර්යකාන්ත සීලයක් ඇතුළත ආරක්ෂා කරනවා. සිල්පද පහක් තියෙනවනේ පංච සීලය. නමුත් මේ පංච සීලය ඉක්මවා අපි යන්න වෙනවා සෝවා ඒ සතර පායෙන් මිදෙන තැනට ගියාම උපෝසත අෂ්ටාංග සීලය වගේ තැනකට. මේ රකින්නා වූ සිල්පද මොනම හේතුවකින්වත් අපි කඩගන්නේ නැහැ මහත්මයා. මොකද අපි මේ දැන් හැම දෙයක්ම කරන්නේ සතර පායේ තියෙන බය නිසා. අපි මුලින්ම මේ සතර පායෙන් එතර වෙන කෙනෙක් බවට පත් වෙන්න නම් මුලින්ම අපි මහත්මයා සතර පායේ දුක දැනගන්න ඕනේ. මේ බය නොදකින්න කෙනා කවදාකවත් මේකෙන් එතර වෙන උත්සාහයක් ගන්න නැහැ. එහෙනම් මොකද අපි හිතන්නේ මහත්මයෝ මේ දුක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇස් වලින් දකින අපි ඔය ටීවී එකේ රූප වාහිනිය එහෙම දකින අනාථ කඳුළු වල ළමයි දුක් විඳිනවා, භූමිකම්පා වලින් දුක් විඳිනවා, ධම්මතුර ගල්ල දුක් විඳිනවා, කන්නේ නැතුව ඔය අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ රටවල ළමයි දුක් විඳිනවා නේද? අප්‍රමාණයේ දුක අයිති ස්පිතාලයකදී කියෝ දුක් විඳිනවා කියලා අපි මේවා තමයි දුක හැටියට දකින්නේ නේද? එනිසා අපි එච්චරයට බය නැහැ මහත්මයෝ. නේද? නමුත් ඒක නෙවෙයි මේ සංසාරයේ තියෙන දුක කියලා කියන්නේ. මේට වඩා මේ සතර අපායේ සත්‍යාවින දුකක් එක්ක බැලුවහම මහත්මයෝ කන්න නැතුව බඩගින්නේ අනාථ කඳුළු තියෙන ළමෙක් සැපක් විඳින්නේ. මොකද ඒ ළමයා මැරුණත් වල්ලන්න කෙනෙක් හරි ඉන්නවා. සමාජ සේවා සංවිධානයක් හරි තියෙනවා ඒගොල්ලන්ට කැඳව පුරක් හරි කැඳව පෙට්ටක් හරි දෙන්නේ. නමුත් මහත්මයෝ සතර අපායේ ඉන්න සත්‍යයට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තේන්න. දැන් මම ඔය හොරෝ කතානේ එක සැරයක් ඉන්නකොට එක මේ අර ගොවි මහත්තයෙක් ඇදින්නකට වෙඩි තියලා තිබුණා. මම නම් බලන්න ගියේ නායක සංහිඳියාට බලන්න ගියා. ඒ ඇදින්න වෙඩි තියලා රෑ වෙඩි තියලා ඒ ඇදින්න හවස තමයි වැටලා ඉතින් මැරුණා. ඒ ඇදින්නගේ බලන්න ගියාම ඒ ඇදින්නගේ පිටිපස්සෙන් කකුල් දෙකස්සෙන් තියෙන ලොකු පොලිතින් බෑග් එකක් වගේ. හොරෝ බෑග් වගේ. ඉතින් පස්සේ ඒගොල්ලෝ බලනකොට ඒ ඇදින්න පැටිය ප්‍රතිවිරුද්ධ කරලා බඩ ඇතුලින් දා. අර ගර්භාෂයේත් එක්ක තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. එතන බලන්න දැන් ඒ තථා තිරිසන් ලෝකේ තථා රෑ වෙඩිපාර කාලා එදි වෙනකන් වේදනාව ඉඳලා දරා ගන්න බැරුව අර බඩේ ඉන්න පැටිය ප්‍රශ්න කළා නේ. එතකොට ඒ වේදනාව කියන්න කෙනෙක් හිටියද යාද? ඒක බලන්න කෙනෙක් හිටියද? පැන්ඩෝල් පෙට්ට ඉන්ජෙක්ෂන් එක දාන කෙනෙක් හිටියද නැහැ නේද? එතකොට බලන්න මේ අම්මා ඇදින්න මැරෙනවා වගේම අර කුස ඇතුලේ හිටියේ මෙලෝ හතරක් නොදන්න තථා පැටිය නැගලා එළියට ආවා නේ. එතකොට මේ දුක කියන්නේ ඒගොල්ලන්ට කෙනෙක් නැහැ. එතකොට මාත්‍ය ඒ දුකට ඇතින්න පස්සුනේ හේතුඵල ධර්මයන් නිසා. ඇතින්නත් පෙර ජීවිතේ කාට හරි වෙදි කියන්නේ නැති. කවුරුවත් මරලා දාන්නේ නැති. මනුස්ස ජීවිතය අපි සබාර විද්‍යාවේ මොනවා හරි වෙනා මරලා දාන්නේ නැති. එතකොට මේ බඩේ හිටිය පැටිය මේකම නෙමෙයි මරලා ඒ විදිහට එළියට ආවේ. එයත් සංසාරේ කාද ධර්මයේ දප්සා කරන්නේ නැති. මොනවා හරි අක්ෂතරණ සිද්ධ කරන්නේ. එතකොට ඒ කර්ම විපාකයන් තමයි ඒ දෙන්නම හිටින්ද. එතකොට මාත්‍ය ඒ තිරිසන් ලෝකයේ ඒ තථාක පිළිසරණක් වෙන්න කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ. එයා ඒ දුක තනියම විඳින්න ඕනේ. ඒ දුක තනියම දරන්න ඕනේ. ඒකෝ මේ අලියා කියන්නේත් ඇසින්න කියන්නේත් ඒ පැටියා කියන්නේත් මහත්ය පෙර ජීවිතේ මිනිස්සෙක්. වෙන කවුරුත් නෙමෙයි. මම වගේ ඔබලාම වගේ මිනිස්සෙක්. තම සීලයක් ආරක්ෂා කළේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පෙරුවන් කෙරේ සද්ධාමයක් ඇති කරගත්තේ නැහැ. මැරෙන වෙලාවේ සැප විඳින්න අදාළ ධර්මයන් සකස් කරගෙන සිද්ධ නැහැ. ඒ නිසා අපෙන් දෙවස්න. ඒකෝ මේ දුක බලන්න කොච්චර දුකක්ද ආවින්ද කියලා. එතන ඔය වගේමයි මේ සිතුල් පොව් ඉන්නකොට එක සැරයක් ඒකත් මම හිතේ නෑ අර වෙන සාමිනවාසය කෙනෙක් ඒක මතක් කරේ මේ කුළුමීනේ දැන්සතේ පැටිය දාන්න ඇවිල්ලා කොහොමද පැටිය හිර වෙලා එයා එළියට එන්නේ නෑ පැටිය හිර වෙලා යෝනි මාර්ගය තුල හිර වෙලා එයාට වේදනාව ඉවස ගන්න බැරුව කොහොමද අර ගැබ ළඟට ඇවිල්ලා දින වතුර බොන්න උට බැග ළඟට ඇවිල්ලා මෙයා වැටිලා හරි එදිරිලා හරි මොකක් හරි ප්‍රශ්නයක දෙයටි දෙන්න සිඟුල ගහගත්ත පැටිය එතකොට උදේ වෙනකොට පැටියත් හිර වෙලා නැරිලා වැස්සියා කිඹුලකාර දෙන්නම් මැරලා. ඒතර බලන්නේ මේ දුක කාටද කියන්නේ? නේද? දැන් මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා.
විඳන ගුවන් කෙනෙක් හරි ඉන්නවා වයසක ආච්චි කෙනෙක් හරි ඉන්නවා එයාට මොකක් හරි කරන්න ලක්ෂ්‍ය දෙයක් කරන්නේ ඒකට බලන්නේ සතර අපායේ ඒ සත්‍ය ආවිදින දුක ඔය නිකන් ඔය කාරණා දෙකක් කිව්වේ එතකොට ඒ කුළු දෙන්නේ ඉන්න ගෑන සතා මැරෙන්නේ ඒ අකුසල කර්මයන් නිසා එයාගේ පැටිය හිරෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි එයා සංසාරයේ කළාකටක් හෝ අකුසල කර්මයක් එතකොට ඒ පැටිය ඉර වෙලා ඒ ආකාරයෙන් දවස් ගාන වේදනාව ඉඳලා පැටිය මැරෙන්නේ ඒ කියලා අකුසල කර්මයක් වෙන නිසා නෙමෙයි එතකොට මේ දෙන්නම පණ පිටින් වල සිඟුලට දිවි වෙන්නේ ඒ අකුසල කර්මයක් නෙමෙයි ඒවා හේතුඵල ධර්මයන්මයි එතකොට බලන්නේ තිරිසන් ලෝකයේ ඒ සතාට කියන්න කෙනෙක් හිටියද ඒගොල්ලෝ තනියම විඳින්න ඕනේ මාත්‍රේ මේ කොයි සතත් එහෙම තමයි ඒගොල්ලෝ කවුරුත් දෙහෙටක් දෙන්න මොකක්වත් දෙන්න කෙනෙක් නෑ ඒකද මනුස්ස ලෝකයේ මේ තියෙන දුක නෙමෙයි සතර අපායේ තියෙන දුක ඒක ඊට වඩා මහා සියුණුයි ධර්මයි ඒ දුක මහත්ය මහත්යත් වින්ද මමත් වින්ද කල්පගාන අතීතේ අනාගතයේදී තාම අපි සතර අපායෙන් මිදලා නැත්නම් අපිට අනාගතේ ඒක උරුමයි ඒ සත්‍යද ඒ වගේම പ്രേත ලෝකයේ ඊට වඩා ධර්මයි සමහර പ്രേතයේ උප්පත්තියේදීම මහත්ය පෙර සංසාරයේ අකුසල් කරලා නිසා කටවල් නැතුව උපදිනවා ඒගොල්ලන්ට කටක් නෑ කට පුහුණු වෙලා තියෙන්නේ මොකද පෙර ජීවිතේ දන් දීලා නැහැ දන් දීන නැති නිසා ඒගොල්ලන්ට ආහාරයක් ගන්න බෑ ඒ පින් නැහැ ඒ කුසලේ නැහැ කටක් නැතුව උපදිනවා ඒතකොට මුළු ජීවිත කාලය මේගොල්ලෝ නිරාහාරව තමයි ජීවත් වෙන්නේ සමහර ප්‍රේතයෝ ඉන්නවා ඒගොල්ලෝ යමක් සෙම ටිකක් තොඩු ටිකක් ආහාරයට හැටි ගත්තත් ඒ මොහොතේ මේක වමනේ කරනවා මොකද දරා ගන්න බෑ ඒගොල්ලන්ට මොකද දන් දීලා නැහැ දන් දීලා පින් නැහැ ඒ නිසා ප්‍රේතේ හරි වුණා නමුත් ඒක ආහාර ටිකක් ගන්න පින් නැහැ දවසක් තව ප්‍රේතෙක් ඉඳලා ඉන්නවා තු ස්වාමීන් වහන්සේ ගමකට මොනවා ගහලා තිනවා එයා උදේ දානෙ ගන්න ගෙදරකට ගියා පින්ද පාතේ ගියා තම බොහොම හොඳට පින්ද පාතේ පූජා කරලා දන් හදලා ඉතින් පූජා කරලා පින්ද පාතේ අරගෙන හාමුදුරුව කුටියට ගෙනල්ලා හාමුදුරුව වළඳනකොට මොකද හාමුදුර ගැලිනුව නමුත් හාමුදුරන්ට හවස 5 ඉතර වෙනකොට බඩේ අමාරුවක් හැදෙනවා තේරෙනද ඉතින් බඩේ අමාරුවක් හැදෙන්න අපත්‍ය දෙයක් හාමුදුරුව අරගත්තේ නැහැ නේද කිසිම දෙයක් නැහැ ඉතින් ගත්ත පින්ද පාතේට විතරනේ හාමුදුරුව ගන්න නමුත් පහකින් පහම ආවෙනකොට බඩේ ලියනවා බඩේ ලියනවා හාමුදුරුවන්ට නමුත් පහම ආරිනම් මාත්‍ය හතාමාර අතගෙන ගන්න දැන් අයත පස් පානක් විතර බඩේ ලියනවා විකට ඒ කරගන්න දෙයක් නැහැ කැලේ හාමුදුරුව ඉන්නේ කියන්නේ කෙනෙකුත් නැහැ එතෙන්දී හාමුදුරන්ට ඊට පස්සේ හාමුදුර එක මොහොතක් සමාධිය දැනගෙන හාමුදුරන්ට පේනවා හාමුදුරන්ගේ ඉස්සරහ පෙරේතෙක් ඉන්නවා පෙරේතෙක් ඉන්නා ඒ පෙරේතය වමන කරමින් ඉන්නේ එන්න හොඳටම බීස මනුස්සෙක් උදේට වමන කරනවානේ එතකොට දිව එළියට දාලා ඕක් දාලා වමන කරනවානේ මේ පෙරේතය මාත් දිව මෙච්ච අඟල් 6ක් විතර එළියට දාලා වමන කරගෙනමයි ඉන්නේ එයාගේ කර්ම විපාකයක් ඒක එතකොට තමයි හාමුදුරුවෝ දැනගන්නේ මේ බඩේ අමාරුව අර ප්‍රේතයන් නිසායි සකස් වුනේ කියලා. තේරෙනවද? මේ සතර පායේ දුක ගැන මම කියන්නේ. එතකොට ඒක කොහොමද වෙන්නේ? එතකොට මේ ප්‍රේතයා අර උදේ දානි දුන්නා වූ ගෙදර නීගිය ඥාතියෙක්. ඊට පෙර ආතෝ නීගිය වූ ඥාතියෙක්. එතකොට මේ ප්‍රේතයා කැමති නැහැ මහත්තයෝ දන් දෙන්න. තේරෙනවද? මේ ප්‍රේතයා මනුස්ස ජීවිතේ ඉන්නකොට දන් දීලා නැහැ. එයා දන් දෙන්න කැමතිත් නැහැ. දෙනෑයක් කරක්කුවා. එහෙම නැත් වෙනවා. තමාව දන් දෙන්න කැමති නැහැ. නමුත් දෙන කෙනාවත් වලක් කරනවා මහත්තයෝ. එතකොට මේ ප්‍රේතය දෙනෑයක් කරක්කුවා. බලකලා ප්‍රේත ලෝකෙට වැටුණා විතරක් නෙමෙයි මහත්තයෝ. දැන් ප්‍රේත ලෝකෙ ඉඳගෙන අර මිනිස්සු දන් දෙනාට එනදී. එතකොට එයා උදේ දාන දෙනකොට ඒ දානෙට එක්ක මොනවා හරි අපවිත්‍රද මුතු කළා. මොකක් හරි දෙයක් වමනේ උපකාරයක් කළා. මොකක් හරි දෙයක් සිද්ධ කළා. එතකොට මේ සිද්ධ වීම නිසා තමයි සාම්ප්‍රදායට අර සිද්ධි ඇති වෙන්නේ. වෙන දෙන්න සිද්ධියක් නැහැ. ඒකෝර ආමඳුරෝ දැනගන්න හරියටම මේ ප්‍රේතයාගෙන් තමයි මේ සිද්ධි සිද්ධ වෙනවා කියලා. දැන් ආමඳුරා අත අතහමාර වෙනකන් දැන් බඩේ ඉතිරිලා. නමුත් නැවතින්නේ නැහැ. ඒකෝර දැන් ආමඳුරෝ දැනගෙන තිනවා මේකෙන් තමයි මේක උනේ කිව්වහම දැන් මේක යටපත් කරගන්න එක නේද? දැන් මේ වගේ පහත් හේතුවක් නිසා මේක සිද්ධ වෙන්නේ. ඒකෝර ආමඳුරෝ ඒ වෙලාවේ නිදාගෙන පැදුරේ නිදාගෙන මුලින් තව අතට නිදාගෙන ඉඳලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ අනිත් අතට නිදාගත්තොත් හාමුදුරන්ට රැකිලි යනවා මාසේ. තේරෙනවද? ඒතර දැන් ඒක බලද්දී රැකිලි යනවා. නමුත් හාමුදුරන්ට දැන් අතහමාර නැමෙන් පස්සේ රැකිලි යන්නත් බැහැ. අලි ඇවිල්ලා පිටිපස්සට සස්කටම ඇහිනවා. ඒ රැකිලිට යන්න බැහැ. ඒතර හාමුදුර ඉස්සෙල්ලා මුණින් තලාවට නිදාගෙන මුණින් තලාවට නිදාගෙන හාමුදුරන්ගෙන කැප නැහැ. හරි? නමුත් ඒ අකතදාවය තුළ එතන වෙන කරන් දැන් අසනීපයක් වෙන නිසා හාමුදුරන් නිදාගෙන තියෙනවා. මේ අනිත් අතට නිදාගත්තොත් හාමුදුරන් බලේ යනවා. තේරෙනවද? එතකොට නිදාගෙන හාමුදුරුවෝ අදිෂ්ඨානය කරනවා මේ ආපෝ ධාතුව
පටලියක් බවට පත් වේවා කියලා. දැන් මේ ආපෝ ධාතුනේ ශරීරයෙන් මේ බඩේදී හැටියට දැන් ආපෝ ධාතුවේ ස්වභාවය වැඩි වීමක් තියෙනවා. ඒකට මේ ආපෝ ධාතුවේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය තමයි වැඩි. ඒකට දැන් හාමුදුරුවෝ දැක්කට පස්සේ මේ පෙරේතය විසින් කළායි කියලා හාමුදුරුවෝ මොකද කළන්නේ? පටලි ධාතුවත් වායෝ ධාතුවත් මේ පටලිනේ ආපෝ ධාතුවත් වායෝ ධාතුවත් පටලිය බවට පත් වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ අදිෂ්ඨාන ශක්තියේම මහත්ය හාමුදුරන්ට නිඳන. තව හාමුදුරුවෝ උදේ නැගිටිනවා. නැගිට්ටට පස්සේ කිසිම බඩේ ප්‍රශ්නයක් නැහැ. බඩේ ලියනකුත් නැහැ. ඒ සියලු දේවල් පිළිදික බවට පත් වෙනවා. ඒකත් බලන්න එතනදී අර ප්‍රේතයා තමයි ඒ තත්ත්වය ඇති කරේ. ඒකත් බලන්න එතෙන්ද මේ මනුස්ස ජීවිතේට දන් දුන්නේ නැහැ. මනුස්ස ජීවිතේ දන් දෙන්නේ වැලක්කුවා. වලක්කලා ප්‍රේත ජීවිතේට වැටුණාට පස්සේ එයාගේම ඥාතීන් දන් දෙනවට එයා කැමති නැහැ. ඒකටත් ඇවිල්ලා අකුසල් කරගන්න. ඒකත් බලන්න දැන් එයා ඒ කරගත්තා වූ අකුසලේ මොන තරම්නම් ධර්ම අකුසලයක්ද? දැන් ප්‍රේත ජීවිතේ ඉඳන් මොන තරම් ධර්ම අකුසලයක්ද සිද්ධ කරගත්තේ?